आयुवान आदरणीय द्वीपुते ऑनलाइन क्रियावली अटते पांति आराम किरीम संबंधयेन 2021 उसस पेल विभागयेन पेनी सिटिन दरुवन्ट මේ ආරම්භක හඳුන්වා දීම තමයි මේ ඉස්ලාම කරන්න හදන්නේ. දැන් මේ වෙනකොට ඕගොල්ලොන්ට 2021 මගේ ව්‍යාපාර අධ්‍යන පන්තිෙන් දරුවන්ට මම මුදල් හා මූල්‍යාතන එක කියන කොටසත් සංනිවේදනය ප්‍රවාහනය කියන පාඩම් දෙකත් අපි කතා කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා 2021 උසස් පෙළ දරුවන්ගේ සිද්ධාන්ත ව්‍යාපාර අධ්‍යන පන්තියේදී ඔබට කතා කරන්නට මේ කොරෝනා කාල පරිච්ඡේදයේ පළවෙනි කාල පරිච්ඡේදයෙන් නෝ. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ ඉවර වෙන්න කලින් අපි සාකච්ඡා කරනවා රක්ෂණය කියන පාඩම. දැන් ඔයාලට ලක්ෂණය කියන ඩියුට් එක තමයි මම ඊළඟට ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ 2021 BS වල තියෙන දරුවන්ට රක්ෂණය පාඩම තමයි කතා කරන්නේ. ඉතින් 2021 VS වල රිවිෂන් පන්තිය ව්‍යාපාර පදන මහා පරිසරය එක කියලා පාඩම වශයෙන් එනවා. රිවිෂන් පන්තිය කොටස් දෙකක් ඇදෙනවා. පළවෙනි පාඩම ව්‍යාපාර පදන මහා පරිසරය එක සහ ව්‍යාපාර පදන මහා පරිසරය දෙක වශයෙන්. ඉතින් ඔයගොල්ලෝ ඔක්තෝබර් මාසයේ ව්‍යාපාර පදන මහා පරිසරය එක සහ රක්ෂණය කියන පාඩම සාකච්ඡා කරනවා. ඒ වගේම 2021 ඉකෝන් පන්තියේ තීරි පන්තියට ප්‍රායෝගික භාවිත තුන්වෙනි පාඩමට අදාළව වෙළඳපොළ ආර්ථිකයක ප්‍රායෝගික භාවිත තුන්වෙනි පාඩමට අදාළව බදු සහනාධාර කියන එක සාකච්ඡා කරනවා. ඒ වගේම 2021 ඉකෝන් රිවිෂන් පන්තියට ආර්ථිකයක් හැඳින්වීම සහ ආර්ථිකයක් හැඳින්වීම සහ සංකල්ප සාකච්ඡා කරනවා. මේකට අමතරව මේ රිවිෂන් පන්ති දෙකටම ප්‍රශ්න පත්‍ර හතරක් සාකච්ඡා කරනවා දෙක බැගින්. ඒ කියන්නේ MCQ දෙකයි විවරතරචනා ප්‍රශ්න පත්‍ර දෙකයි සෙකන්ඩ් පේපර්ස් දෙකයි. ඉතින් හතරක් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ PS වලට MCQ එකයි විවරතරචනා ප්‍රශ්න පත්‍ර එකයි. ඒ වගේම ඉකෝන් වලට විවරතරචනා ප්‍රශ්න පත්‍ර එකයි MCQ එක. එතකොට මේ හතරට අදාළ ළමයි ටියුට් හතරක් වාඩ් ලැබෙනවා. ඒ කියන්නේ මේකට ටියුට් එකයි 2යි 3යි 4යි. ඒ කියන්නේ BS කළාම විතරක් PS ස්ටඩිස් වල ටියුට් දෙකක් හම් වෙනවා. රිවිෂන් කරලා මේ කෝන් කරලා වෙන්න ඒක හත් දෙකක් හම්බෙනවා. ඔතන හත් දෙකම කරලාම ඉන්නවනේ කෝන් BS ඔක්කොම කරලාම ඉන්නනේ ඒගොල්ලන්ට ටියුට් හතරක් ලැබෙනවා. ඉතින් මේ ටියුට් හතර තමතරව මේ පේපර්ස් දෙක හම්බෙනවා. ඒක තියරි රිවිෂන් කියන නේ. තියරි දරුවන්ටත් රිවිෂන් දරුවන්ට දැන් මේක තියරි වෙන රිවිෂන් වෙන්නේ නැති හරි රිවිෂන් වෙන තියරි වෙන්නේ නැති හරි මේක ඉකෝන් වෙන BS වෙන තියර ඕන ළමයට හැම ළමයටම මේ ප්‍රශ්න පත්‍රය හම්බෙනවා. එතන BS කරන ළමයින්ට පවා ඉකෝන් ප්‍රශ්න පත්‍රය ලැබෙනවා. ඒක ඔබ ආර්ථික විද්‍යාව කොහොමද ඉගෙන ගන්නවන්නේ? ඒතන ඒක නිසා ඔබට ඉකෝන් ප්‍රශ්න පත්‍රය ලැබෙනවා. ICT කරන ළමයි මට දැනුවත් කිරීමක් කරන්න ඕන උන්ට අපරාධයක් නැත්තම් තව ළමයෙක් ලැබෙන මේ අවස්ථාව. සා ICT කරන ළමයින්ට විතරක් ඉකෝන් ප්‍රශ්න පත්‍රය ලැබෙන්නේ නැහැ. ඒක තමයි මේ ප්‍රශ්න පත්‍ර දෙකක් මේ විදිහට සාකච්ඡා කරනවා. ඒතන ඔයගොල්ලන්ට ලැබෙන සමුදේ ඉඳලා ලබන සමුදේ ඉඳලා 19 වෙනිදා පස්සේ ටියුට් ටික ලබා දෙන්න තීරණය කළා තියෙනවා. ඒතර ලබන 19 වෙනිදා සමුදා ඉඳලා ටියුට් ඔයාට ගෙදරට කලින් විදිහටම ගෙනල්ලා ඔබ ලබා දෙන තියෙන ලිපිණ අනුවට බාර දෙනවා. එතනදී එන්න කලින් දුරකට නැවතුමක් දෙනවා. ඒ නිසා ඔබ දුරකට නැවතුම පිළිවෙත අවධානයෙන් ඉන්න ඕන. ඒ ආවම දරුවන්ට අර ගියපාර අපි කරා වගේ මම ගෙදර ගාවට ඇවිල්ලා ඔයාලට ලබා දෙනවා. එතකොට ඔබ ඊට කලින් ඔබේ නමයි ඔබේ නම ලියලා ඔබ මේ විෂයන් දෙකම කරනවද ප්‍රිවිෂන් විතරද තියරි විතරද ඉකෝන් විතරද BS විතරද කියලා මට දැනුවත් කිරීමක් කරන්න ඕනේ ටෙලිග්‍රෑම් එක හරහා. එතකොට ඔබ මෙන්න මෙහෙම කරන්න ඕනේ ඔබගේ නම ලියන්න ඕනේ. අපි තමකෝ පසිදු කියලා පසිදු ලක්ෂා
පසින ලක්ෂාන් කියලා ලියන බී ඔබ බී මේ විෂය හතරම කරනවා නම් ඊ ටී ආ බී ටී ආ කියලා ලියන්න ඕන ටයිප් කරලා යන්න ඕනේ බී ටී ආ ඊ ටී ආ කියලා ඔබ අදිසියෙන් හරි බී එස් විතරයි නම් කරන්නේ ඊ ටී ආ විතරක් ලියලා යන්න ඕනේ ඔබ හදිස්සියෙන් හරි කෝණ විතරයි නම් කරන්නේ ඊ ටී ආ කියලා යන්න ඕනේ මතර ඔබ ගොඩක් ළමයි ඉකෝණුයි ඉකෝණ ළමයි සෙදුනා බීඑස් කරන ළමයි ඉන්නේ ඊට පස්සේ ඔබ අපි හිතමුකෝ බීඑස් උ ඉකෝණු දෙකේම තිය විතර ගන්නන්නේ පීටී ඊටී වශයෙන් ලියන්න ඕනේ හරි ඔබ හදිසියෙන් හරි බීඑස් උ ඉකෝණු රිවිෂන් විතරයි ගන්නන්නේ බීආර් සහ ටී ඊආර් කියලා ලියන්න ඕනේ सा ඔබට ඔන්ලයින් කරනවා කියලා කිසිම ප්‍රශ්නයක් කරල නැහැ සාමාන්‍ය පන්ති කාඩ්පත් අරගෙන ඔබට සම්පූර්ණ ලබන සතියම වැඩ කරනවා ඔබ දන්නවා මේ දවස් ටිකේ මම මේක පෙළගස්වන්න 2021 22 එක පෙළගස්සන් තමයි මේ ගොඩක් දඟලුවේ දැන් මේක සිල් දේ ඉවරයි දැන් ඔබට තියෙන්නේ බෙලක් කරගෙන යන්න ඉතින් ඒක නිසා මම ඉදිරි සති දෙකම වැඩ කරනවා 19 වෙනිදේ පටන් ගත්තාට පස්සේ 20 21 වගේ වෙනකොට පන්ති ආරම්භ කරන ඔන්ලයින් ලෙක්චර්ස් පටන් ගන්නවා දැන් දිගටම කරනවා තමයි මාන ඔක්කොම ඉවරගෙන. ඉතින් ඒක නිසා මේ දෙන ටියුට් ඔක්කොම මේ නොවේ මා ඔක්තෝබර් මාසෙදි කරන්නේ. ඔක්තෝබර් මාසෙදි මේ සියලු ටියුට් ඉවර කරනවා. ඉවර කරලා නොවැම්බර් මාසෙට යනවා. ඒ නිසා ඔබට නොවැම්බර් මාසෙදි ඉස්තන් තියාගෙන මම යන්නේ නැහැ. නොවැම්බර් මාසෙ ඉවර කරලා ඔක්තෝබර් මාසෙ ඉවර කරලා නොවැම්බර් මාසෙට යනවා. සබාලිවාරි මේ වගේ සම්පූර්ණයෙන්ම තායකත්වයේ සපයන්න ඕන. එතකොට මේ දෙකම කරලා තමයි 5000ක් ගවන්න ඕන. BS TR විතරයි නම් 2500ක් ගෙවන්න ඕන. ඉකෝන් විතරයි නම් 2500යි TR වුණා නම් මේකෙත් 2500යි මේකෙත් 2500යි. ඒතර බහුතරයක් ඉන්නේ මේක සහ මෙන්න මේ දෙක. මොකද BT තියෙන තරක් කොරෙක්ෂන් තරක් කළාම ගොඩක් අඩුයි. අපි මෙන්න මේ කණ්ඩායම මේගොල්ලෝ ඔබ කරන විෂයන් මොනවද කියලා තීරණය කරලා ඔබ ඒ ගේන දවසට කලින් ඔබ මට මේ විදිහට එවන්න ඕන මැසේජ් එකක් ඒ වුවම ඔබේ නමත් එක්ක දෙවුවට පස්සේ මම ඒ අයට වෙනම දාලා ඇඩ්‍රස් දෙලා ගියපාර වගේ ඔයගලට වෙන වෙනම ටියුට් සෙට් එක හදලා ඔබේ අතට ගෙනල්ල බාර දෙනවා එතකොට මම ගියපාර ගියපු ළමයින් සම් ළමයින්ගේ වටස් පිටාවම දාන නිසා ඒ දරුවන්ගේ ඉවල්වලට තමයි මම ඉන්නේ වැඩිපුර අලුතෙන් කවුරු හරි ඉන්නවනේ ඒ දරුවන්ට යොමු කිරීමක් කරන්න ගිය පාර කොරෝනා වලින් පස්සේ ආපු දරුවෝ ඉන්නවනම් ඒ දරුවන්ට මේක ගෙදර දෙන්න. ඒතකොට එතනට ළමයි අනිවාර්යෙන් ක්ලාස් ෆීස් ටික දෙව ඉගෙන ගෙවන්න ඕන. ඒ කියන්නේ ක්ලාස් ෆීස් එක ඔබ අනිවාර්යෙන්ම දීලා තමයි ටියුට් එක ගන්න වෙන්නේ. ඒක වගකීමෙන් ඒක අවබෝධ කරගන්න අනිවාර්යෙන්ම දීවෝග්යන් කියලා තියන්න මම 19 වෙනි සඳුදා සහ 21 වෙනි බදා 19 වෙනි සවුදා සිට 21 වෙනි බදා දක්වා මම ඔබගේ ගාවට ටියුට් ටික අරගෙන එනවා. 21 වෙනි බදා දෙනකොට ටියුට් ඔක්කොම බාර දෙල ඉවරයි. 22 වෙනිදා බ්‍රහස්පතින්දා ඉඳලා ඔබගේ දේශන පටන් ගැනීම තමයි කෙරෙන තොරවට තියෙන්නේ. මම මේ කතා කරන විදිහම ඔබගේ දේශනේ පාස් කරනවා. එතකොට ඔබට තියෙන ටියුට් එක පෙරලගෙන මගේ මේ වීඩියෝ එක බලන්න. ඔබට මේක YouTube එකේ ඔබට බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් Telegram එකේ අපේ group එකේ ඇතුළත් ඒ අයට දැන් icon theory එක දාන්න. ඒක දානවා 1 2 3 4 කියලා. එතකොට ඒවා ඔයාලට වෙන වෙනම බලා ගන්න පුළුවන් වෙන විදිහට තමයි දාන්නේ. නොවැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ 1 2 3 4 වශයෙන් වීඩියෝ ටික යන්නේ. එතකොට ඔබට මේවා කැටලීමකින් තොරව ඒවට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට YouTube එකේ ඔබට අර කාඩ් එක දා ගන්න පුළුවන් නම් දව YouTube එකේ අර මාසෙට ඒ දාන්නේ නැහැ. ඔබට YouTube එකේ බලන්න පුළුවන් දිගටම
මේ වීඩියෝ ටික. ඒ වගේම ඔබ යාළුවන්ට ඔබ පන්තිරේ නැති දරුවන්ට පවා මේක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔබට ඕන කෙනෙක්ට පුළුවන් කියලා තියෙන පුතා සල්ලි නොගෙවා මේක බලන්න. ඔබට පුළුවන් මේකේ මුදල් මට මුදල් ගෙවන්නේ නැතුව බලන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හැම ළමයෙකුටම කොහොම වදුවෙන් වෙන්නලා දින තියෙනවා. මම විශ්වාස කරනවා මගේ දරුවෝ මගේ මේ වෘත්තිය නිසා තමයි මම මෙහෙම අය කිරීමක් කරන්නේ. අනිත් වෘත්තීන් සියල්ලම ක්‍රියාත්මක වෙනවා. අපේ වෘත්තිය ඕගොල්ලන්ට ෆිසිකල් පන්තියකට ඇතුළේ දී ගන්න බැරි ප්‍රශ්න තියෙන්නේ. නමුත් අපි මේකෙන් තමයි ජීවත් වෙන්නේ. ඒක නිසා මේ ජීවත් වීම සඳහා පමණයි ඔබගේ සාමාන්‍ය පන්ති ගාස්තුව අය කරන්නේ. ඒ සාමාන්‍ය පන්ති ගාස්තුව ගෙවලා කාඩ් එක ගෙවලා කාඩ් එක අරගෙන ටියුට් එක ගන්න එක තමයි මම හිතන්නේ හොඳම දේ. ඔබ මට ඒ අවස්ථාවේදී කරන දේ තමයි ඒක. මම මේ අවස්ථාවේදී ඔබට ඔබ වෙනුවෙන් කරන්නේ තමයි ඒක. සම ඔබත් මම මේ වැඩ ටික පිළිවෙල කරගෙන යන ක්‍රියාවලියේදී ඔබට පරිණීන් දෙයක් කළ ඔබ විභාගයේ සමත් කරන්න අවශ්‍ය දෙනවා තමයි දෙන්න උත්සාහ කරන්නේ. ඒක නිසා ඒ සඳහා ගෙවීම තමයි මම ඔබට දාලා තියෙන්නේ. ඔබට ඒ ගෙවීම කටයුතු කරලා මේකේ සම්බන්ධ වෙලා ඉදිරියට කරගෙන යන්න කියලා පිළිනව. හරි එහෙනම් 19 වෙනිදා ඉඳලා 21 වෙනිදා දක්වා දාපන් කාලය තුළ මම ඔබට නිවසේ රැඳෙන්නේ නැහැ. මම ඔබට ඉතින් බාර දෙනවා දෙවොත් මම විශ්වාස කරනවා ඒ කාලය තුළ ලොක්ඩවුන් එකක් වුණා ප්‍රශ්නයක්වත් නැති වෙයි කියලා. එහෙම වුණොත් ඒකදී අපි ඊට අනුකූලව කටයුතු කරමු. හරි එහෙනම් දෙමව්පියන්ට කියලා දෙන්න 19 වෙනිදා සිට 21 වෙනිදා දක්වා මේ විදිහ වැඩසටහන සඳහා අවශ්‍ය ටියුටෝරියල් ටික ලැබෙනවා. සෞභ ඉවට අදාළව ඒ ගෙවීම සූදානම් කරගෙන ඉන්න ප්‍රදේශි පැවිල්ල මම තබෝ ගාවරුන් ගෙදරට ගෙදර ප්‍රශ්න කරන්නේ ඔබට ආයතන දෙන්න ගන්න කියලා කියන්නේ. ආයතනේ මේ විලාසෙට දෙන ගන්න මෙහෙම වෙන්න කියලා කියන්නේ. ඔබත් අවදානම් කටයුතු කියන මමත් අවදානම් කටයුතු කියන නමුත් ඔබ අවදානම් වල දාන්නක ඔබ වෙනුවෙන් ඔබට ගෙදර මම මේ බාර දෙලා මම ඉදිරි කරනවා. සෞ ඔබගේ වගකීම මම ඔබට මේ කළ දෙන දේ ප්‍රතිඵල ගන්න එක. ඒක නිසා ඔබ මහන්සිලා වැඩටි කරගෙන යන්න. හරි මේ ඉදිරි ගිය සති දෙකම මේ වැඩ කටයුතු වල ඉර වෙලා ඉන්න නිසා ඔබට දේශීය පාඩම් බැරි වුණේ. දැන් මෙතනින් යනට ඔබත් එක්ක වැඩ කරගෙන යනවා. එහෙනම් 2021 ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය කර දරු සියඳලාටම පොදුවේ තමයි මේ ආමන්ත්‍රණය කරේ. හරි එහෙනම් අපි 22 වෙනිදා ඉඳලා 22 වෙනිදා ට්‍රාන්ස්ෆර් ඉඳලා වැඩ ආරම්භ කරනවා. ඒ සඳහා සම්බන්ධ වෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම 2022 මෙන්න මේ ගෲප් එක AL 2021 BS ECOL මේ දෙක ලුගේ ECOL තියෙන රිවිෂ තියෙන කියන ගෲප් දෙක මේකෙම රිවිෂන් කියන ගෲප් එක ගෲප් හතරක් හතර තියෙනවා. ඒ ගෲප් හතරට ඔයා වීඩියෝ හතර දාන ගෲප් හතරේ ඒක නිසා වීඩියෝ හතර ගෲප් හතරට දාන නිසා ඔයගොල්ලෝ Telegram එකේ මේ ගෲප් හතරටම ජොයින් වෙලා subscribe වෙලා ඉන්න ඕන. මේ වෙලාවට BS ගෲප් එකේ යන ළමයි ගෲප් ජොයින් කරලා ඉන්න ගොඩක් අය. නමුත් ECOL ගෲප් එකේ වැඩි ජොයින් වෙලා නැහැ. ඒ ළමයි ටිකට ඔක්කොම කියන්න ECOL ගෲප් එකේ ජොයින් වෙලා ඉන්න කියලා. නැත්තම් ඔයාලට මේ වීඩියෝස් හම්බෙන්නකක් නැහැ. එහෙනම් අපි 22 වෙනිදා ඉඳලා ආරම්භ කරමු අපේ ඔන්ලයින් ක්‍රියාවලිය. ඒ සඳහා පුහුණු සූදානම අපි ලබන සෞඛ්‍ය ඉගෙන ගන්න අනිත් ඉඳලා අපි ආරම්භ කරමු. එහෙනම් ආදරණීය පුතේ ඔබට සුබ අනාගතයක්. පරිස්සමින් ගෙවලට ගන්න පුළුවන් තරම් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරගන්න. එහෙනම් අපි පන්තියේදී ඔලගෙන යමු. අයියෝ